අපිට මෙතන අලුතෙන් වීඩියෝ එකක් හදන්න නම් මෙතන මේ ප්ලස් මාක් එකක් තියෙන එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන අපි 16.0 කියන එක තෝරන්න ඕනේ. ඊට පස්සේ අපි මේ වගේ ඩිස්ප්ලේ එකකට එන්නේ. අපි දැන් මේකෙන් අපි ඩවුන්ලෝඩ් කරගත්ත green screen එකත් එක තියෙන subscribe button එක තෝරගන්න ඕනේ. මම ඒ subscribe button එක ඩවුන්ලෝඩ් කරන link එක description එකේ දාලා තියන්නම්. ඔයාලා ඒකෙන් ගිහලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න. දැන් අපි මෙතනින් මම අනිත් ඩවුන්ලෝඩ් කරලා තියෙන ෆොටෝ ටිකක් පේනවා දැන් මම මෙතනින් මම ඩවුන්ලෝඩ් කරපු subscribe button එකේ animation එක මම ගන්න යන්නේ මෙන්න මෙතන තියෙනවා animation දෙකක් මම ඔයාලට එකකින් හදලා පෙන්නන්නම් මෙතන පොඩි එකක් තියෙනවා මම ඒක හදලා පෙන්නනවා ඔයාලට අපි දැන් ඒක උඩ ක්ලික් කරලා ක්ලික් කරාම මෙතන යටින් පෙන්නනවා අපි දැන් මේ යටින් පෙන්නන එක උඩ ක්ලික් කරපුවාම අපි මේ වගේ display එකකට එනවා අපි දැන් මේක මම මේක වාට ප්ලේ කරලා පෙන්නනම් කොහමද තියෙන්නේ කියලා මේකේ අපේ මොනවත්ම වෙන පෙන්නන්න නැහැ මෙතන තියෙන්නේ subscribe button එක තියෙනවා මෙතන bell icon එක තියෙනවා අපේ logo එකයි නමයි මේකට add කරගන්න ඕනේ අපි අපි ඒකට add කරගන්නා මෙතන මේ layer කියන එක උඩ click කරන්න ඕනේ ඊටකොට මෙතන image කියලා තියෙනවා අපි එතෙන්ට ගිහිල්ලා මෙතනින් අපේ logo එක තෝරගන්න ඕනේ මම මෙතන මගේ Sara Tech කියන ලොගෝ එක තෝරගෙන ගානට මෙතන ඉවර වෙන තැන මෙතන උඩ ස්ක්‍රීන් එකේ ටයිමර් එකයි මගේ ලොගෝ එකේ ටයිමර් එක එක ගානට හදා ගන්නවා ඊට පස්සේ මෙතන මගේ ලොගෝ එක දැන් ටිකක් ලොකුවට පේන්නේ දැන් අපේ වීඩියෝ එකේ යට අර සුදු පාට බාර් එකට තමයි අපේ ලොගෝ එක දා ගන්න ඕනේ අපි දැන් වීඩියෝ ටිකක් යවලා එතන නවත්තලා ලොගෝ එක පොඩි කරලා ගානට අපේ ඒ සුදු පාට තීරුව මැදට දා ගන්න ඕනේ සුදුපාට මේ හිිරු මැදට දාගද්දි වාගේ නම ලියන්න ඊට ටිකක් ඉස්සරහින් ඊට තියා ගන්න ඕනේ දැන් මම මෙතන ගානට ලොගෝ පොඩි කරලා දා ගන්නවා දැන් මේ උනත් මේක දැන් ප්ලේ කරද්දි මේ ඉමේජ් එක එහෙමම තියෙනවා අර animation විතර නිකන් ප්ලේ වෙනවා අපි දැන් මේ ඉමේජ් එකට animation දාන්න ඕනේ අපි දැන් ඉමේජ් එක උඩ ක්ලික් කරලා මෙතන in animation කියන එකට යන්න ඕනේ ඊට පස්සේ මෙතන animation ගොඩක් තියෙනවා අපි දැන් මේක යට ඉඳන් උඩට එන විදිහට තමයි දාන්න ඕනේ ඒකින්ද මෙතන ස්ලයිඩ් අප් කියලා එකක් තියෙනවා අපි දැන් ස්ලයිඩ් අප් කියන එක උඩ ක්ලික් කරන්න ඕනේ හරි පේන ඇති මෙතන ස්ලයිඩ් අප් කියලා තියෙනවා එතකොට ඉමේජ් එකත් යට ඉඳන්ම උඩට එනවා ලෝගෝ එක අපේ ඊට අපි මේක animation එක out එකක් දාන්න ඕනේ ඒ කියන්නේ මම ස්ලයිඩ් සයිඩ් ඩවුන් කියලා දානවා එතකොට ෆොටෝ එක උඩට එනවා animation in එකෙන් animation out එකෙන් ෆොටෝ එක පහළට යනවා එතකොට දැන් මේක ප්ලේ කරද්දි අපේ ලොගෝ එක උඩට එනවා මේ උඩ animation එකත් එක්කම එකත් එක්කම පල්ලයට යනවා දැන් අපි මේ අපේ මෙතන නමක් දාගන්න මෙතන layer ගිහිල්ලා ඊට පස්සේ අපි මෙතන අර type කරන එකට යනවා ඊට පස්සේ මෙතන අපි මෙතන දාන්නවා මගේ channel එක නම SL Sara Tech කියලා මේක සුදු පාටින් තමයි type වෙන්නේ අපිට screen එකට ගියපුවාම නම පාට වෙනස් කරගන්න නම් මෙතන සුදු පාටින් තමයි දින්නේ හරියට පැහැදිලි නෑ පාට වෙනස් කරගන්න පුළුවන් front එක වෙනස් කරගන්න පුළුවන් දැන් මේකේ time එක එක ගන්නට හදා ගන්න ඕනේ ඊට මෙතන front එක වෙනස් කරන්න උඩ තියෙන අර ඒ අකුර ලඟින් ගිහිල්ලා එතනින් අපිට කැමති front එකක් තෝරගත්ත හැකි ඊට පස්සේ මෙතනින් color එකක් තෝරගන්න පුළුවන් මෙතන black color එක තමයි මම තෝරගන්නේ හොඳට කැපිලා පේන්න ඕන නිසා black color එක මම තෝරගන්නවා ඉස්සෙල්ලා වගේ අපි මේ වීඩියෝ එක චුට්ටක් ප්ලේ කරලා ඉවරලා අර සුදු පාට තීරුවෙන් තනින් නවත්තලා අපේ
නම මෙතෙන්ට යටට සුදුපාට තීරුවට ඇඩ් කරගන්න ඕනේ. ඇඩ් කරගෙන ඉවරලා මේකට ඉස්සෙල්ලා වගේ අපි animation දාන්න ඕනේ නැත්නම් නම විතර එක තැන තියෙනවා. දැන් මෙතෙන්ට slide up කියන animation එක තමයි මම in animation එකට විතර දෙන්නේ. ඊට පස්සේ ආයේ out animation එකට මම slide down කියන animation එක තමයි දෙන්නේ. ඔයාලට මේ උඩ යටින් තියෙන බාර එක click කරුව ගමන් ඔයාලට මෙතන මේ setting හදන එක එනවා. දැන් හරි දැන් අපි මේක play කරලා බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. ඔබට බලගන්න බලන්න මේක කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් ඔයාලට මේකේ ඔයා මේක ඔයාගේ gallery එකට save කරගන්න ඕනේ. මෙතන export ගිහිල්ලා skip දෙන්න ඉතින් අපි මෙතන ඊට පස්සේ මෙතන export in කියලා වැටෙනවා ඔයාට. මෙතන export in වෙනකොට තත්ත පාට ඉරක් කොහොම පිරෙනවා. දැන් මේක ඔයාගේ gallery එකට save වෙලා තියෙනවා. අපි දැන් බලමු කොහොමද වාගේ වීඩියෝ එකකට මේක ඇඩ් කරගන්නේ කියලා. අපිට උනා මේක බලන්න පුළුවන්. අපි දැන් හදපු එක. අපි හදපු එක මෙහෙම තමයි වීඩියෝ එකේ ප්ලේ වෙන්නේ. අපි දැන් මේ green screen එක නැති කරගන්න ඕන වාගේ වීඩියෝ එකකට දානවනම්. අපි දැන් බලමු කොහොමද වාගේ වීඩියෝ එකට දාන්න මගලන වීඩියෝ එකක් දැන් නැහැ. මම එකින්ද ඉමේජ් දෙක තුනක් එකට සෙට් කරලා පොඩි වීඩියෝ ක්ලිප් එකක් හදා ගන්නවා. ඔයාගේ වීඩියෝ එකක් තියෙනවා ඔයා කෙලින්ම දැන් වීඩියෝ එක ඇඩ් කරගන්න. අර විදිහෙම මීඩියා ගිහිල්ලා ඔයා මෙතන වීඩියෝ එක ඇඩ් කරගන්න. දැන් මම මෙතන ඉමේජ් ටිකක් ඇඩ් කරලා කරගෙන ඉවරයි. දැන් මෙතන අර ඒක ලේයර් ගිහිල්ලා මීඩියා ගිහිල්ලා ඔයාගේ අපි හදපු අපි එක්ස්පෝර්ට් කරපු මේක හොයා ගන්න ඕනේ. හොයාගෙන ඉවරලා මේකට ඇඩ් කරගන්න ඕනේ. ඇඩ් කරලා වාට කැමති සයිස් එකේ මේක ධාර්මලම් වලට සයිස් එක දැම්මම යටින් දාන විතරේ වාට පෙන්වන්නේ මේ සුදු පාටේ විතරයි. වාට කැමති එකකට හදා ගන්න පුළුවන්. ඒ වගේම මේක ඕන ටයිම් එකකට වාට සෙට් කර ගන්න පුළුවන්. දැන් මම මේක මෙතින් සෙට් කරගත්තා. අපිට දැන් මේ කොළ පාට තීරුව අයින් කර ගන්න ඕනේ. කොළ පාට තීරුවත් එක්ක තියෙද්දි අපිට වීඩියෝ එකේ අනිත්තු අපේ ඉන්නේ නැහනේ. අපි දැන් ටයිම් විදිහට හදාගෙන මෙතන කොළපාට තීරුව අයින් කරගන්න යන්නේ. කොළපාට තීරුව අයින් කරගන්න නම් මෙතන අපි සෙටින් ටුට පොඩ්ඩක් හදන්න තියෙනවා. අපි මෙතනින් අර ඉස්සෙල්ලා වගේ උඩට උඩට යද්දි මෙතන තියෙනවා ක්‍රෝම් කී එක. අපි ඒගොල්ල ක්ලික් කරපුවාම මෙතන ඒක මම ක්ලික් කරනකොට මෙතන අනේබල් වෙලා තියෙන්නේ. අපි මෙතන ඩිසේබල් කරගන්න ඕන. මෙතන ටික් එක මෙයාට දාපුවාම මේක හරියනවා. ඊට පස්සේ මෙතන ඔබට පේනවා ති අපි වීඩියෝ එක ප්ලේ කරලා බලමු කොහොමද වෙලා තියෙන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඔය බලා ගන්න බුල මෙතන අපේ ග්‍රීන් ස්ක්‍රීන් එක නැතිලා ඔයා හදපු අර සුදු පාට එක විතරක් එළියට පේනවා. ඔයාලට ඒක තව මේ ඔයාගේ මේ කොළ පාට මේ පොඩි පොඩි දැන් පේනවා නම් ඔයාලට පුළුවන් මෙතන මේ ටික් දෙක යහට මෙහාට කරලා ඒක හදා ගන්න. ඒ වගේම මට මේ ග්‍රීන් ස්ක්‍රීන් යන මේ ඕනම පිටපැත්තේ තියෙන ස්ක්‍රීන් එක ඔයාලට ඕන විදිහට මේක අයින් කරගන්න බුල මෙතන මේ කොළ පාට සිතක් තියනා ඒකට ගිහලා ඔයාලට තෝරගන්න පුළුවන්. දැන් මගේ මෙතන ග්‍රීන් ස්ක්‍රීන් එකක් තිබින්ද මම ඒක තෝරගත්තේ. දැන් අපි මේක සේව් කර ගන්න ඕනේ. මෙතන උඩ තියෙන ඊතලයට එක තියෙන එක ඔබලා එක්ස්පෝර්ට් දෙන්න ඕනේ. එක්ස්පෝර්ට් දුන්නාම මේක සේව් වෙනවා. මෙතන එක්ස්පෝර්ට් ඉන් කියලා වැටෙනවා. අපි එක්ස්පෝර්ට් කළා කොහොමද බලමු වීඩියෝ එක ප්ලේ වෙන්නේ. හරි දැන් මේක සේව් වුණා. අපි අපේ ගැලරියට ගිහිල්ලා බලමු කොහොමද මේක ප්ලේ වෙන්නේ කියලා. හරි මේ විදිහට තමයි ඔයාලට මේ වීඩියෝ එකේ මේක ප්ලේ වෙනවා බලා ගන්න පුළුවන්. හරිම ලේසියි.